Mundo. අන්න එහෙමයි අපේ රට වාසනාවන්තකමත් විශ්වාසයත් ඒ දෙකම කැටි කරගෙන ඔබගේ ආදරේ දිනා ගන්න ආපු ටොක් විත් බන්දු සමගයි අදත් මා මේ ස්ථානේ ඉන්නේ. එහෙමනම් මේ ස්ථානේ පැයක් අපි රැඳෙනවා. අද මේ ටොක් විත් බන්දු වැඩසටහන වෙනුවෙන් මා මෙතෙන්ට හැඳවන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ අපේ සිනමාවේ කලාවේ වේදිකාවට සම්බන්ධ හොඳ දරුවෝ දෙන්නේ. එහෙමනම් මේ ආරාධනය කිවන්ත අර්ථසාත්‍රයි. සඳ පානවා යෙදි වෙන්නේ ඔබ මයි හදේ හිරෙන්නේ නිල් විල් ජලා विलासे महदविले सरिसरन्ने हरि हेमनंग मे स्थानेट मे इडकड सपुरालंड अभी आराधना करन्ने टॉक विद बंधु वेनुइन सुदर्शन भंडारटाई मे आराधना දවසක්දා වැස්සට අපි මේ තමයි අපි බලාපොරොත්තු වෙච්ච දෙන්න බලමු කතා කරමු. ඉතින් මේ සුදර්ශන ගිවන්ත මේ ඔබ සතුටුයි අද පැමිණීම ඇත්තටම ටොක් විත් බන්දු වෙනුවෙන් मे आराधना पीलिगत अभी लघु गौरव मठ विशेष यौवने जम किसी दुखा इलाइ तलील पेरल मे वट वंदना गीला वंदना करगण तम इत मे स्थान इन ओन के मठ ही इतनी मे कंदल तेक् दाडिया तेक् मे वासनावंत कला तोरगत्क गौरव अपे कलाकार अपे इंडस्ट्री के मुकद मे इंडस्ट्री की बारगंड एम रज अक्ने मे इंडस्ट्री के आया लेगी बैथिंग एम मे सुदर्शन मे गिवंत मे मे सौंदर्य अध्यापन विश्वविद्यालय तीन अवदेम तिब्बट मे अहिंसक अपे सुंदर मे वासनावंत अभिमाननीय कलाकार अंट यम किसी දයක් නැතුව කඳුලක් දාඩියත් එක්ක ආපු ගමනක් නෙමෙයි ඔබ දෙපළක තියෙන්නේ මගෙත් එහෙමයි අනිවාර්යයෙන් නමුත් එහෙම තිවිලා ජනාදරයට පාත්‍ර වෙනකොට යම්ම දෘෂ්ටි කෝණයෙන් බලපොම තිනවා සමස්තයක් වශයෙන් ඉරිසියාවක් මේ කැපී පෙනෙන දාඩිය දාලා යම්කිසි පුටුවකට ඉඳගත්ත සොඳුරු කලාකරුවන් කලාකාරියන් ගැන ඉරිසියාවක් තියෙනවා කියලා මට නිකන් තේරෙනවා. අපි පටන් ගමුක එතනින්. මෙහෙම එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මම දැන් ෆීල්ඩ් එකේ මේ දැන් මේ රංගන ක්ෂේත්‍රයට ඇවිල්ලා. ඔව් කෙටින් කියන්නකෝ. අවුරුදු 24ක් විතර වෙනවා. ආ. ඒ කියන්නේ 96 ඉඳන් බැලුවොත් මං හිතන්නේ 24ක් 25ක් කියමුකෝ. හැබැයි ජනප්‍රිය වෙන්න හරි
නැත්තම් අපි කියන්නේ මිනිස්සු අතරට ගියපු කලාකාරයෙක් විදිහට කතා කරොත් අවුරුදු 15කට වැඩි ඉතිහාසයක් තියෙනවා. ඉතින් සමාජයෙන් ඇත්තටම එහෙම ඉරිසියාවක් දැනෙන්නේ නැහැ. යම් යම් වෘත්තිකයන් අතර දැන් සමහරු ගලපනවා දැන් මම අපි කියමු පොලිස් නිලධාරියෙක් මම රංගන ශිල්පියෙක් දැන් අපිට පාරේදී දැන් මම වාහනේ පදවන් යනකොට මොකක් හරි වැරද්දකදී නවත්තනවා. නවත්තලා සමහරු ඉන්නවා බොහොම අපි ගැන ආදරෙන් බලන බලන අය. හැබැයි ඒ වගේම සමහරු ඉන්නවා මහත් වෙලට නම් මොකද ඔගොල්ලෝ ඉතින් ටීවී එකේ hina වෙවි ලස්සනට නටනවා සින්දු කියනවා රඟපානවා. මෙතන ලයිසන් එක නැතුව යනවා. ඔව් අපි මේ පාරේ කට්ට කරන අය වගේ එකකින් වෙන ඉරිසියාවකින් තද කරන අයත් ඉන්නවා. ඔබ මේ ගැන අපිට දැන් ගුලන්ට මොන වෘත්තියක හිටියත් මොනද කරුවේ වැරද්දේ මොන ස්ථාවරක හිටියත් අපිට තියෙන ආකර්ෂණය අපි කියමු ආකර්ෂණස ප්‍රේක්ෂක ගැන අපි යනකොට අපිට තියෙන කිසි කෙනෙක්ගේ හැරි බැනීම මම අහවලා කියන එකට එනවනේ. දැන් ඒගොල්ලන් මොන ශේත්‍රීයද මොන ස්ථානක හිටියත් ඒගොල්ලන්ට ඒක ලැබිලා නැති වෙන්න පුළුවන්. ඒ හරහා දැන් අපි අර අර රූපරාමයේ කොටුවේ පේන හින්දා නිසා ඒගොල්ලන් එතනට එනවා අපේ තරහතරම් බලන්නේ සල්ලි දිනවද නැද්ද කියන නෙමෙයි. අර අපිට මිනිස්සුන්ගේ කෙරෙහි අපි දියා බලන බැල්මට තමයි ඒගොල්ලන්ට ඒ සිතුවිලි එතන පහළ වෙන්නේ. මොකද සමහර කිරි යටිහිත ඒගොල්ලන්ට අපිට වැඩි හොඳ ස්ථානවල අපිට වැඩි හොඳ වාහන ලැන්න පුළුවන් හොඳ ගෙවල් තියෙනවා. හැබැයි අර ඒ ආකර්ෂණය අඩුවීම තුල අම් කිසි තැනකට ඒගොල්ලන්ගේ සිතුවිලි එනවා. ද්වේෂ තත්ත්වයක් එනවා. ඒක ස්වභාවික දෙයක්ද? ස්වභාවික දෙයක් මම හිතන විදිහට. මේ එතකොට ගෙවන්ත ඔබ ඉස්කෝලේ ගි? මම ලුම්බිනි මහාවිද්‍යාලේ. එතකොට ගමත් ගමත්තේ. හැවලොක් ටවුන්. හැවලොක් ටවුන් ගම. ඔව්. ඉපදුනේ. එහේ. කියන්නේ මේ මේ කොහේ හොස්පිටල් සම්බන්ධව නැද්ද නැත්නම් ගෙදරද? හොස්පිටල් එකේ ඉපදුනේ. ඔව්. ආ. කොහේද ඉස්පිටල්? වැල්ලවත්තේ. ආ එතකොට මේ තිවිරිගස්සෑය ප්‍රදේශයේ නේ? ආ. එතකොට මේ අධ්‍යාපන මට්ටමින් මං LL දක්වා ඒ මොකද ඉස්කෝලේ ලුම්බිනි මහාවිද්‍යාලය ලුම්බිනි මහාවිද්‍යාලය ඒලවල දක්වා ආවනේ කැම්පස් ගියේ නෑ රස්සාවක් කරා පොඩි ගාලෙම ඒක තමයි මට එහෙම ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබ්බේ නෑ සුදර්ශන එතකොට කොහෙද ඉපදීම මම ඉපදුනේ නම් LPT ඉස්පිරිතාලේ ගම පිටිගල කොළඹට සේන්දුනේ 98 විතර 99 පිටිගල මහාවිද්‍යාලයේද පිටිගල මහාවිද්‍යාලයේ දැන් වහලා පිටිගල මහාවිද්‍යාලයේ එයාගෙන් පස්සේ ඔව් මම අපේ අයියා තමයි අන්තිම ශිෂ්‍යයා එතකොට එයා එළවලු එහෙම හැසිරුනේ ඔව් එහෙම මොකද මේ එයා එයා එළවලු එක ළමයි අන්තිමට හිටියේ පිටිගල මහාවිද්‍යාලය කියන්නේ මම පොඩි කාලේ මුලින්ම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ඉතින් ඒ පාසල දැන් වහලා කාලයක් වල් වැදිලා තිබුණා කීවෙනි පන්තියට යනකම් ගියාද මම පහට වෙනකම් ගියා ඊට පස්සේ LPT ආනන්දට ගියා ආනන්දෙන් අම්බලංගොඩ ධර්මාශෝකට ගියා උසස් පෙළ සඳහා ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියා දැන් ඉතින් අධ්‍යාපනය තවමත් කරනවා මම එහෙමයි මාස්ටර්ස් එනකම් කරා PhD එකක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මට ගිවන්ත කියන්නකෝ දැන් පාසලේ මේ අමතර දේවල් කෙසේ වෙතත් මොන වුණත් කලාවට පැත්තට යන්න ඇති නමුත් ලුම්බිනි විද්‍යාලෙත් එක්ක මිශ්‍රද පාසල ඔව් එතකොට මේකෙදී මේ දැන් ඔයා තැම්පත් කමටත් ටිකක් අකමැති කෙනෙක් ටිකක් සරපරස ගතියකුත් ඇති කියලා හිතනවා නිකන් ගැහුවොත් ඔයා ගහන්නේ ඒ වුණාට ප්ලෑන් කරලා ගහනවා ගතියකුත් ඇති නෙවෙයි ගතියක් තියෙනවා නෑ නෑ තිමිරිගස්සායේ කලම්බු ෆයි කියන්නේ අනිවාර්යයෙන්ම ගැහුවොත් එහෙම නිකන් හරි පොඩි පාරක් වැදුනොත් වැඩදීමකින් හරි ගොඩාක් ප්ලෑන් කරන්න සිද්ධ වෙනවා මොකද ආපහු අනිවාර්යයෙන්ම ගහනවාම තමයි මොකද නැත්තම් ඉතින් කලම්බු ෆයි වලට හොඳ නැහැ ඉසිපතන සුවඳ ඔය ලුම්බිනි සුවඳ ඉසිපතන ඉසිපතන කියන්නේ රග මේ පැත්ත ඔක්කොමත් එක්ක මම හිතන්නේ පිට්ටනි පුළුවන් නම් අනිත් පැත්තට අහනවලා රග ගහනවා එච්චර සද්ද තියෙනවා ඔය මේ රග මැචස් වලදී ක්‍රිකට් උත් එහෙමයි ඔය අනිත් ඇත්ලටික් උත් එහෙමයි ඒඳයි පැත්ත නරකයි කියනවා නෙමෙයි ටයක් ටයක් මම හිතන්නේ දෙවෙනි වෙන්න කැමති නෑ දෙවෙනි වෙන්න කැමති නෑ අහිංසක ඇති මම හිතන්නේ මට එතෙන්ට කියන්නකෝ ඔව් ඒ දැන් ඒ අපි ඒ තරුණ කාලේ ගොඩා කාලේ අපිට තියෙන දැන් මිශ්‍ර වුණාම මම හිතන්නේ ගිවන්ත අහිංසකුනේ නෑනේ නෑ අහිංසක නෑ හැබැයි අහිංසක වගේ පොඩ්ඩක් හිටියා මොකද මගේ අක්කලා දෙන්නත් ඒකෙමයි ඒ කියන්නේ මාව පිරිමි පාසලකට දැම්මේ නැත්නම් ඒතර ප්‍රේමණීය තත්වයකට අක්කලා දෙන්නගෙන් සහයෝගයක් හම්බුන්නේ නැද්ද නෑ මං අක්කලත් එහෙම කතා කරලා වැඩි මම ඔයාගේ ප්‍රේමණීය හැඟීම එන කාලේ ස්කෝල ඇතුලේ නේද හිටියේ ඔව්
එහෙනම් මම ඒක හිත යටේම තියාගෙන මම ගෙදර කතා කරන්න කවුරුත් නැහැ මොකද අම්මත් ඒක තමයි ඒතොර අර ඉක්කි ගහිලා ඇඬන ගතිය වැඩි ඔව් ඒකට මම හරි ආසයි ඔය කහේන ගැටලුවක් ඒක යක් කරලා දෙන්න ඉන්නවා කියන්නේ ස්කූලේ ඇතුලේ ඔය ගැටලුවක් ඒ ඉරිමල යවුනේ අඟින් ගිනි පුපුරු ඇතුලේ පත්තු වෙනවා ඒක හැබැයි යටපත් කරගෙන ඉන්නවා දන්නේ නැහැ වගේ මොකද අතන අක්කලා දෙන්න ඩිවිෂන් එකේ නේ ඔව් එහෙම නම් අවංකවම ගැටලුවක් මයිදන්නේ මම පව් අප්ප හොඳට අඬනවා කියන්නේ හරි අසරණයි අයියේ තිබුණාම අයියා කෙනෙක් හිටියා නම් ප්‍රශ්නයක් නෑ මම උනේ කිපස්සේ අයියා මං තදි වුණාට මං කොහොමද ගෙදරින් තනියෙන් මේ මෙන්නේ මේක දැන් ඔයාට මේ ආදරේ කාගෙන ඉඳලා අඬලා ගාලා පත්තු වෙන්න ගත්ත කොයි කාලේ ඊපස්සේ මම ගෙදරින් එළියට යනවානේ රස්සාවක් කරලා හිතේ තිබ්බා ඊපස්සේ මම නිදාස් කුරුල්ලෙක් වුණා මම රැකියාවක් කරනකොට මට ගෙදර ගිය නිදාස් තිබ්බා මං නිදාස ගත්තා එතකොට හිතුවා ආ කමන්නේ දැන් මේ රැකියාවක් කරනවානේ गमन आरंभ करें अंडला सुदर्शन सी මුලින්ම නිකන් ඇතුනේ මේ මේ වගේ මේ මොන වගේ අවස්ථාවකද මම කෙටියෙන් මික්ස් ස්කූල් වලම ඉගෙන ගත්තේ එතකොට එක වසරේ දම්ම අම්මලා කියන්නේ මික්ස් ස්කූල් එකේදී ඒ ගතිය එනවා අඩුයි නේද එනවා එනවා අඩුයි නෙවෙයි තරඟකාරීත්වය තියෙනවා දැන් එක එක්කෙනාට පේන්න අන්න හරි දැන් මෙයා මෙයයි මායි එක පන්තියේ නම් ඉන්නේ අපි දෙන්නගෙන් කාටද අර කෙල්ල කැමති වෙන්නේ එහෙම තරඟකාරීත්වයක් තියෙනවා. ඒකට අපි දැන් මං කියන අර උඹ පුළුවන් නම් උඹ යදාගනේ. පුළුවන් නම් උඹ යාළුවලා පෙන්නපන්. මම යාළු වෙනවා. මෙහෙමයි කැමැත්තක් තියෙනවා. අර ඒ ළමයට කැමැත්තකුත් තියෙනවා. ගොඩක් දුරට පෙන්නන්න. පෙන්නන්න. දැන් කාලේ නම් මම ගුරුවරයෙක් විදිහට මම ලබලා තියෙන අත්දැකීම් අවුරුදු 15ක විතර අත්දැකීම් මට තියෙනවා. අපේ කාලේ වගේ නෙවෙයි දැන්. දැන් ගෑනු ළමයි තමයි පිරිමි ළමංගේ යාළු වෙන්න අහන්නේ. 90%ක්ම. මට අහුවෙච්ච දැන් මගේ මට ඉන්නෙම ඔක්කොම ওই ටීන් වයස්වල ළමයි. කියන්නේ අවුරුදු 13 ඉඳලා 18 වෙනකන් වගේ වයස් කාණ්ඩවල ළමයි තමයි මට හම්බෙන්නේ. පාසල්වල. එතකොට ඒගොල්ලන්ගේ ඔය තියෙනවනේ ලව් ඇෆෙයර්ස්. කෙල්ලෝ තමයි අහන්නේ කොල්ලොන්ගේ යාළු වෙන්න. කෙල්ලෝ දැන් අපි ඒ කාලේ අපි හිතපු අපි කෙල්ලෝ ගැන හිතපු විදිහට දැන් ඉන්න කෙල්ලෝ කොල්ලෝ ගැන හිතන්නේ. කෙල්ලෝ තරඟෙට පුළුවන් නම් ඔබ යාළු වෙලා පෙන්නපන් අරුත් එක මම යාළු වෙනවා. එක දැන් අනිත් පැත්තේ පෙරිලලා තියෙන්නේ. මේ මේ ගිවන්ත දැන් ඔය බාණ්ඩ කෝක හරි ප්‍රශ්නයක්. දැන් මේ නම් දරුවෙක් ඉන්නවා. ඔබතුමා විවාහද? මම විවාහ වෙලා මම බෙන් වෙලා ඉන්නේ නීතියෙන්. ආ කම. එතකොට ඒකෙත් තව ඒක ගමන් නැහැ අවශ්‍ය නැහැ. මගේ මෙතෙන්දි මේ 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 වේදනාවල් අනම්මනම් කියනවට වඩා ඒක එහෙම එහෙම වුණාම එහෙනම් ගහපුවා වගේ වෙලා මේ කට්ටිය මේ කැලණි පාලමෙන් පයින් එකයි කෝච්චියට එකයි මේ මූදර ගිහිල්ලා ඇවිදගෙනම ඇවිදගෙනම ගිහිල්ලා මහරැල්ලට යට වෙලා යන එකයි වසබොන එකයි එල්ලුම් ගහනේ මොකද ලනුවකින් එල්ලන එකයි කැලේට ගිහිල්ලා මේ මොනවා හරි බීලා කෘමිනාශක බීලා මැරණ එක අරනේ ඔය මරණයට පණිවිඩයක් දෙන්න බැරි තප්පරේ අන්න එතනදි තමයි අපිට సౌందර්ය වුණ වෙන්නේ නැත්තම් ලෝකෙ මෙච්චර විරහ ගීත හැදෙන්නේ නැහැ සින්දුවක් කියමු මිල්ටන් මල්වරච්චි මහත්තයා සින්දුවක් කියමු අපි සම්බන්ධතාව මැදිරිට ගිහිල්ලා බලමු මේ සන්තෝෂ වෙන්න පුළුවන් විගියා වේලඳේ මාඔබේ සන්සුන් සිනාගත් දෙරේ සඳ සීතලේ පාළු වේලන් වෙලා හැමදාම හිතමු මෙසේ පා විගියා වේලඳේ මාඔබේ සන්සුන් සිනාගත් දෙරේ සඳ සීතලේ පාළු වේලන්
වෙලා හැමදාම හිඳිමු මෙසේ ආවිගියා වෙලා දෙමා ඔබේ सुखता गीत विल सिंगया भी नो दुटु सिना दैस उतुरा गला भी ससरे पैदुम के सित सपुरा ही नहीं ही नहीं मैं उपलब कर दे मुदया भी आवी गिया वे लदे माओ बे सन सुन सिना गंध तेरे संद सीत ले पालू वे लन वेला हम दा महिंदी मुमे से ओ भी किया वे लदे मा ओबे सन सुन सिना गंदे रे सद सीतले पालू वे लंगला हम दाम हिंदी मुमे से ओ हम दाम हिंदी मुमे से हम दाम हिंदी मुमे से මේක බයానක නෑ මේක මේ දෙන්න කරකවන්න මේ පව් ඉතින් මේ